ඉන්නේ අපි මොකද්ද මේ වර්ණයක් දකින්න දෙයකට නේද මේ ලස්සන කියලා අපි කියන්නේ ඔව් දැන් එතකොට ඒක මතක් කරනවා නම් අපිට මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක් කියලා එතකොට අර ඊට බැඳීමේ තියෙන හැකියාව අඩුයි ඔව් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අනිවාර්යයෙන් මේකට කෙලින්ම දකින්න පුළුවන් නම් අරක එන්නෙම නැහැ ඔව් ඒ කියන්නේ එහෙම මොනවත් එකකින් හැඟීමක් එන්නේ නැහැ ඔව් එතකොට අපි හිතමු දේශයක් ඇති වෙනවායි කියලා දැන් දැන් ස්වාමීන් වහන්සේ ඊයේ කියපු ස්වාමීක ජීවිත කතාව ඇහෙනකොට දැන් මගේ මට හැඟෙන දේ මම කියන්නේ දැන් අර කැලේ ගිහිල්ලා වලහෙක් මියා වෙනවා කියනකොට අපි ඒක හදනකොට අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ වලහ කෑවයි කිව්වනම් අපිට වලහ ගැන ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් නමුත් ඒක මම හිතුවොත් එහෙම නෑ මේ ස්වාමීන් වහන්සේගේ ශබ්දයෙන් කියපු දෙයක් කියලා ඒ දේශය එතකොට අඩු වෙනවනේ ඔව් අනිවාර්යයෙන්ම දැන් ඒ වගේ එතකොට අපි ඒ ගැන ඒත් එක්කම දිව දැන් කෑමක් ගැන කිව්වොත් අපි මේ අතර ගන්නකොට රස දැනෙන්නේ නැහැ අර මේ පොඩි මේකකදී රස කියන එක දැනෙන්නේ පල්ලෙහාට ගියපම දැනෙන්නේ නැහැ ඉතින් ඒක අවබෝධය වුණොත් ඒක අපිට ඒක පුරුදු කරොත් එහෙම අර තියෙන පංචේන්ද්‍රියෙන් තියෙන මේව අඩු වෙනවා කියන්නේ නැති කරන්න බැරි වෙයි ඒක කෙලින්ම මේ ඒක එහෙම එකපාරටම බලා ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම මල්ලි බැලුවද දිගටම මේ දවස්වල හොඳයි. මම උත්සාහ කරනවා. ඔව්. එහෙම ඒ කියන්නේ දැන් හතර මහා ධාතුවෙන් හැදිලා තියෙන පඨවි ආපෝ තේජ වායු කියන එකෙන් හැදිලා තියෙන දැන් රසක් තියෙනෙත් ඒකෙන්ම ඇති වෙන දේවල් වලින් දැන් ඒක ඒත් පෙරපසුනවි ඇතිවන රස වර්ණ රස ගන්ධ කියන ඒවා ටික එතකොට ඒකේ තියෙන ප්‍රතිඵලයක් හැටියන්නේ අපි බලන්නේ එතකොට අන්තිම උනොත් ඒ ටික විතරයි තියෙන්නේ නේද හම්බුනේ දැන් එහෙම කල්පනාවෙන් ඉන්නකොට අර තෘෂ්ණාව එන්නේ නැහැ එන්නේ නැහැ දැන් තියෙන්නේ දැන් මේ කල්පනාව හොඳට ඇති කරගන්න තමයි ඉන්ද්‍රිය සංවර සීලයක් කියලා කියන්නේ දැන් මම අද අර මොකක්ද අර අතන එක්ස්ප්ලেইন කරා අර මම රෙස්ටෝරන්ට් එකක් පව කරන් යනකොට දැන් මං අර ගොඩක් බලන්නේ දැන් එතනට එන්න කොහොමද ඒක ගැඹුරු කරගන්නේ කියලා දැන් අපිට ඒකට අපිට අර උත්සාහ කරන්න ඕනේ ඒක ඇති කරගන්න. ඒ කියන්නේ ඒක හිතන එක ඇති කරගන්න. ඒක අර පේන ඒ පේන මට්ටම් තියෙනවා. ඔව්. දැන් මල්ලි ඔක දැන් ඔහම කඩලා බලනකොට ආද විදේශික මහත්යෙකුත් ඇහුවා හම්දුනේ දැන් මේක තේරුම් කරන්න පුළුවන්ද කියලා. දැන් ඒ කියන්නේ ඔය රූප වේදනා සංඥා ඊට සංකාර මොකද්ද ඊට පස්සේ මොකද්ද එහෙම එකක් ඇහුවා. දැන් මේ කැඩිලා පේන්නේ මල්ලි බුදුහාඳුරන්ට පේනවා. දැන් අපි ඒක බුදුහාඳුර පෙනිච්ච විදිය තමයි බුදුහාඳුර ඔය මෙයා කළා තියෙන්නේ. දැන් මේක හරියටම පේනවා කියන්නේ මේක පේනකොට මේ කියන එක නෙමෙයි තියෙන්නේ මේ රූප වේදනා සංඥා කියලා කඩලා පේන එක නෙමෙයි පේනකොට ඔය අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා ටික තමයි එන්නේ සංඥාව ආව කියන්නේ පංච උපාදානස්කන්ධ අවබෝධ වුණා දැක්කා ඒකේ ප්‍රතිඵලය ඒකයි දැන් අපිට දැන් ඒතර දැන් මේක කවවලි දැන් බණට හරි පොතකට හරි කියනකොට ඒක අරගෙන තමයි දැන් අපි මෙහෙම අනුමාන කරනවා ඒතර එහෙම හිතනකොටත් අර ඩිසයක අර තියෙන මේ ඇටච් වෙන හැරි මොනවාරි කෙලස් උපදවන එක બ્લોක් වෙනවා. ඒක තමන්ගේ හිතට දැනන්නේ තමයි දැන් අපි හැම එකක් වෙනකොට ඒක අපි අනුන්ගෙන් දකින දැන් අපි ඇතුලෙන්ම දකිනකොට ඒක අපිට තේරෙනවන්නේ එහෙම මේක අඩු එහෙම දැනෙන්නේ නැහැ කියලා ඊර්ෂ්‍යාවක් හැදෙන්නේ දැන් අපි ඒක අතුලෙන් කියන්නේ මල්ලි දැන් ඕක කොහොම බලනකොට ඒක එහෙම මිනි වෙනකොට ඒක මට්ටමක් තියෙනවා තමයි. දැන් අබැයි දැන් මේක එහෙම කල්පනා කරනකොට එක මට්ටමකට අපිට ඒව පේනවා තේරෙනවා මේක හැබැයි තියෙනවා නිශ්චල වෙලා එන මේ දැන් එදා ඔයට ඔය කරුණු කියනකොට නිශ්චල වෙලා මේ දැන් සිවුරු පෙරෙන විදිහට මේක වෙනසක් වුණා දැන් මටත් ඕනේ මල්ලිලා දැන් මෙහෙම හම්බ වෙලා අනිවාර්යෙන් ලොකු වෙනසක් වෙන්න මල්ලි ඒ කියන්නේ දැන් මට මෙහෙම ආස නැද දැන් කියන්නේ සාමාන්‍ය මෙහෙම හම්බ වෙලා මේ මේක දැන් ඒ වෙනස වෙන්න අර මොකක් හරි බලපාන මේ දැන් මොන හරි බලපාන මේක બ્લોක් කරන දේ තමයි දැන් මම මෙතෙක් කාලයක් ලංකාවේද හැමතැනම කියන්නේ. මොකද දැන් ඒගොල්ලන් නරක පුරුදු ඇති වෙලා තියෙන අද යුගයේ තියෙන යුගයේ දැන් මේක යුගයේ ප්‍රශ්නය. ඒවා කොහොමද හදාගෙන මේ ශක්තිය එකතු කරගෙන ඉන්නේ ශක්තිය යන්න දෙන්නේ නැතුව. ඒ කියන්නේ සිල් කැඩෙන්නේ නැති වෙන විදියට. ඉතින් දැන් හරිනම් දැන් මම අර අද උදෙත් කිව්වේ මේක මේ දැන් විශේෂයෙන්ම දැන් ඔය කඩලා බලන එක මං කිව්වේ දැන් ඔය දැන් මහා නිත් කිව්වේ දැන් ඔය රූප වේදනා සංඥා හැම බලන එකක් තියෙනවා දැන් අපේ ගුරු දෙවියන් වහන්සේ වැඩිය මට සූත්‍ර විස්තර කරන්නේ ඒකේ මේ කොටස් වශයෙන් මේ සූත්‍රේ බලන්න කියලා කියනවා මොකද ඒක තියෙනවා ඒකේ අත්දකින්න එකකුත් තියෙනවා ඒ අත්දකින්න මේ කල්පනා කරන කොටසකුත් තියෙනවා
කල්පනා කරන මේ මොනවාද මේ දැන් අත්දකින්න කොටස කවදාකවත් විස්තර කරන්න බෑ. ඒක අපි විස්තර කරන්න ගියාම ඒ කියන්නේ තේරිලා නැහැ. එහෙම විස්තර කරන කෙනෙක් ඉන්නේ තේරිච්ච නැති කෙනෙක්. තේරිච්ච කෙනෙක් කමන කියන මේක බලන්න මේක බලන්න මේක බලන්න ඉඳ බලාගෙන ඉඳ වෙනවා ඊට පස්සේ. මොකද ඊට පස්සේ එතනින් එනවා දර්ශනයක්. ඒ දර්ශනය විස්තර කරන්න බෑ මන්. ඒ කියන්නේ ඒ දැන් ඒකට තමයි දැන් එදා බුදුහාඳුනේ කාලෙත් මෙහෙම දුන්නා මේකක් ගිහිල්ලා සක්මන් කරලා ඒක ඒක මේ ඒක ඇත්තටම සාකච්ඡා කර කර හිටියේ නෑ. ඒක ගිහිල්ලා කරනකොට තමයි ඒක මතුවෙන්නේ. තේනවනේද මම? ඇත්තටමයි. ඉතින් ඒක එකයි අර දේශනා පොත් ටිකයි අර ඊටවත් අපි දින ජීවිතේ මේ මොකක් හරි වෙන අඩුපාඩුයි හදාගෙන එනකොට තමයි මේ මේකේ මොනවා හරි අපි ඇත්තටම කවදරි මැරෙන්න ඉස්සලා දකින්න දෙයක් ඉඩ තියෙන්නේ. ඉතින් මේක අද විප්ලවයක් කරන්න ඕනේ මල්ලි. දැන් මම මේ දැන් මේ මහත්යෙල්ලා මට කිව්වා අද මේ දැන් අන්තිමට වෙනකොට කිව්වා ඔබ වහන්සේ දැන් මෙහෙම හිමාලයේ මෙහෙම මේ දැන් මේ මහත දැනුයි දන්නේ මං හිමාලයේ ගියා කියලා. දැන් තමයි පොඩ පොඩ අර දැනෙන්නේ ස්වාමීන් දැන් අර ලංකාවෙත් එහෙම තමයි. ඒගොල්ලන්ට අර හිමාලයක් කියන්නේ හාන්දුරම් කොහේ හරි මොනේ හඳට ගියත් දන්නේ නැහැ කියලා වගේ දන්නේ. ඉතින් මට දැන් අර මහේෂ් මහත්තයා මේ මහත්තයා දැන් කන්ටැක්ට් කරන්න ඇති. මම මේ මහේෂ් මහත්තයට කිව්වා දැන් මම මේ යන්නේ මෙහෙම ජීවිතේ මේ දෙපාරක් අතහැරලා තව මේ LTTS උණ්ඩට ගිහිල්ලා හොම තමයි දැන් මේ වඩින්නේ මෙතන. ඒගොල්ලන්ට කියන්න මේ ලංකාවේ දන්න හාමුදුරු කෙනෙක් කියලා ඒක මේ ඉතින් මට ඒගොල්ලන්ට එහෙම කියන්නත් බෑ මම කොහොමද කියන්නේ මට මේ මොනවාද ලංකාවේ හැමෝම දන්න හාමුදුරු කෙනෙක් එහෙම තමයි ඒගොල්ලන් විස්තර කරන්නේ. මොකද අර අනිත් අයත් එහෙම එන්නේ. ඉතින් එන විදියට කියන්න මෙහෙම දැන් මේ විදියට මේ මේක තමයි මගේ ප්‍රොෆයිල් එක අද. මොකද්ද ප්‍රොෆයිල් එකක් දීලා තියෙනවා මොකක්ද තන්න ඒක තියෙන්නේ. මගේ ප්‍රොෆයිල් එක දෙකක් තියෙනවා මේ විදියට 2005 තමයි අන්තිමේ කොය මේ අපවත් වෙන්න ගිහිල්ලා මම එකයි කිව්වේ දැන් හොල්මන තමයි මේ එන්නේ. ඉතින් ඒ අර දැන් මං යන්නේ දැන් ඊළඟට මං හිතාන ඉන්නවා මම මේ යුතුයකමක් වගේ හිතලා තමයි හිතිලා මට දැනිලා තමයි මේ ටික මේ කරන්නේ. හැබැයි ඊළඟට ඉතින් මේ මහත්තයා මට කිව්වා දැන් වඩිනකොට ස්වාමීන් වහන්සේ මේ දැන් එයාට මත්තට ආයි මේකක් ධෛර්යයක් කියලා මම හිතන්නේ මේ කට්ටියට ටිකක් මේ මෙහෙදී අන්තිම එක වගේ වෙන හින්දා මෙතන ප්‍රෝග්‍රෑම් එකක් හැටියට කිව්වා මේ අයට කියන්න ඔබ වහන්සේ දැන් මේ දැන් එයාට මේ මහත්තයාට ඇවිල්ලා දැන් හාමුදුරුවෝගේ මේක මේ මෙහෙම ඇවිල්ලා ඔබ වහන්සේ මෙහෙම ඇවිල්ලා මෙහෙම මේක දැන් නාස්ති වෙන්න දෙපා හරි මොකක් හරි මං කොහොම මහත්තයා මට කියන්න දෙයක් නැහැ. ඒක මං අර ඊයේද පෙරේදත් කිව්වනේ. ඒ කියන්නේ මේම හම් වෙලා ප්‍රශ්නයක් වෙයි වෙනස් වුනේ නැත්තොත් මගේ නෙමෙයි සබහා ධර්මෙන්. ඒ කියන්නේ ඒක වෙන්නේ නැහැ මේ හොඳ පිරිසක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කියන්නේ Tamanට මොන හරි එකක් වෙයි. ඒ කියන්නේ වෙන්න පුළුවන් දෙයක් වෙයි. ඒ කියන්නේ මගට යන ගමනට අනිවාර්යයෙන්ම මොකක් හරි එකක් වෙන්න ඕනේ Tamanගේ තියෙන විදිය අනුව. එතනට වම්පින් හම්බුනා. දැන් මලි බය වුණාද දැන් තවහන්න මොකක්ද දැන්? නෑ නෑ නෑ. අපි අයිඩියා කවනේ අර අවබෝධ වෙන්න කොටසක් තියෙනවා. ඒක ටික අරගෙන දැන් මලි හරි. ඒ කියන්නේ මලි කියපේක හරි. ඒ කියන්නේ අර විදිහට කල්පනා කරනකොට ඒක ඒ විදිහටත් බ්ලොක් කරගන්න ඕනේ. හැබැයි මම තව එකක් කියන්න ඕක අර මං අද ටිකක් හොඳට එක්ස්ප්ලেইন කරා. ඒක මලිට ඒක උදව් වෙන්න ඕනේ. මේ අද මං අර කිව්වා රෙස්ටුරන්ට් එකක යනකොට අර මං කියන්නේ ඊයේත් මං කියන්නේ ඒතර සත්ව මොලේ තියෙනවායි අර රෙප්ටිලියන් බ්‍රේන් එකයි මේ මොකද්ද අර මේ අපේ හිතන්න පුළුවන් බ්‍රේන් එකයි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දැන් මං එදා කිව්වද දැන් වැල්ලවත්තේ පැත්තේ රෙස්ටුරන්ට් එකක් ගාව යනකොට අර සුවඳ ආවා. සුවඳ එනකොට අර මං කටින් හුස්ම ගත්තා. මේ ඒක ඒ විස හොඳයි අර කාබන් ඩයොක්සයිඩ් හොඳයි අර කෙලස් විසට වඩා. ඉතින් හැබැයි මෙහෙම දෙයක් වෙනවනේ මලි. දැන් ඒතර මං කටත් වහන්න උනා මොකද කටස්සෙන් හුස්ම ගන්නකොට ඒකෙන් ඇවිල්ලා සුවඳ එනවා. දැන් ওই සුවඳෙන් වෙන්නේ අර සත්ව මොලේ ඇක්ටිවේට් කරනවානේ. එතකොට වෙන්නේ අර හිතන්න පුළුවන් එක බ්ලොක් වෙනවා. ඒත සතිපට්ඨාන ඔය මල්ලි ඔය කියන දැන් මල්ලිගේ දැන් මල්ලි ඔය වඩනවනේ මල්ලි. දැන් මං තල්ලුවක් දෙන්න බලන්නේ මේක කොහොමද බ්ලොක් කරගන්නේ කියලා. සිල්ස් කොහොමද තව පුරන්නේ හරියට කියලා. එතකොට මලිට ඔය හිතන එක ඔය කරන එකේ ප්‍රතිඵල එන්න. තව ඕක එක විදියක්. තව රාගෙන් ලීක් වෙනවනම් දේවල්. වැරදි නරක පුරුදු වෙලා අමනුෂ්‍යෝ ලං කරගෙන තියෙනවනම් ඒ ධාතු කොටස් ඛණ්ඩ ඒගොල්ලන් මේ දැන් එහෙම හැදිලා ඇඟේ තියෙනවා නම් දැන් මේ කාලේ වෙලා තියෙනවා එක මල්ලි. අන්න ඒ ටික සුද්ධ කරගෙන මේක මේතර පවර් එක ඇති කරන් ඇත්තට මේ මාර්ගඵලයක් ලබන ඔය ක්ලික් එක වෙන්න තමයි මගේ ඇත්තට මේ දැන් මේ මට වෙන එක කාලීන ප්‍රශ්නයක්. මොකද අර අරම බලන එක එනවා මේගොල්ලන් අර ABC එක ටිකක් මේ නිග්ලෙක් කර කර යනවා. මේක හරි ගස්ස ගත්තොත් අපිට ඵල ලබන කට්ටියක් පහළ වෙන්න ඉඩ
තියෙනවා. දැන් මේක මොකද මේ අනිවාර්යයෙන්ම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙච්චර බණ අහනවා. මෙච්චර සූත්‍ර කියනවා. මේවා ස්කන්ධ ගැන මේවා කරනවා. ඇයි මේ ලොකු වෙනසක් අපේ වෙන්නේ නැත්තේ? කොයි හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් එතන පේන්නේ කොයි හරි මේ අපි මිස් කරගෙන යනවා. අපි මේ ඒක අපි හදාගත්තොතින් අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ මල්ලි. මට හිතෙනවා අපි මේක කොහොමරි අපේ මිනිසුන්ටත් හදන්න ඕනේ. මෙච්චර දන් දීලා මෙච්චර මෙහෙම කරන් ආපු කට්ටියක් ඉන්නවා. પરંપરાවල් මෙහෙම රැකගෙන ආපු කට්ටියක් ඉන්නවා. අනිවාර්යයෙන් මේ අයගේ විමුක්තියක් ලැබෙන්න ඕනේ මේ බුද්ධ ශාසනේ.